ඉඳුල් කට ගැම එහෙමත් නැත්නම් බත් කැවීම චාරිත්‍රයක් හැටියට බෞද්ධයින් අතර සිද්ධ වෙන උතුම් කටයුත්ත. දරුවෙක් ඉපදිලා මාස කීපයක් යනකොට එහා මෙහා පෙරලෙනවා. අතට නොයෙක් දේවල් අරගන්නවා. එහෙම අරගන්න දේවල් කටේ දාගන්නත් පෙළඹෙනවා. අන්න ඒ කාලයේදී තමයි ජ්‍යොතිෂ්‍යානුකූලව කටයුතු කරන කෙනෙක් නම් ඔබ සුබ දිනයක් නැකතක් බලලා දරුවාගේ කටේ ඉඳුල් ගැමීමේ චාරිත්‍රය සිද්ධ කරන්න ඕනේ. බත් කැවීම එහෙමත් නැත්නම් ඉඳුල් කටේ ගැමීම සම්බන්ධ චාරිත්‍රයේදී බොහෝ අයට තියෙන ප්‍රශ්නයක් තමයි දරුවාගේ වයස් සීමාව. මේ පිළිබඳ විවිධ මත තියෙනවා. සමහර තැනක සඳහන් වෙනවා පිරිමි දරුවෙක් නම් 6 8 10 වගේ ඉරට්ටේ මාසවලදී ගැහණු දරුවෙක් නම් 7 නමේ 11 වගේ ඔත්තේ මාසවලදී මේ ඉඳුල් කට ගන්න ඕන කියලා. කොහොම වුණත් අපි ඔබට මතක් කර සිටිනවා වර්තමානයේ සෑම දෙයක්ම සිද්ධ වෙන්නේ වෛද්‍ය උපදෙස් අනුව නිසා. ඒට අනුව ඔබ කටයුතු කරනවා නම් මෙතනදී නුවන්ට හුරුයි කියලාමයි. ඉඳුල් කට ගන්නවා කියන්නේ අලුත උපන් දරුවාට ඝන ආහාරය තවන එක. මෙහිදී ඇල් හාල් හරි හීනටි හාල් හරි සුවඳැල් සම්බ රතු කැකුළු වගේ හාලකින් අලුත්ම මුට්ටියක් අරගෙන ඒ අලුත් මුට්ටියේ බතක් උයලා කුළුබඩු එක් කරලා හදාගන්න කිරි හොද්දක් සමග දරුවාට මේ බත කැවීම තමයි ඇතැම් පළාත්වල සිද්ධ වෙන්නේ. ඒත් බොහෝ අය කිරිබතක් හදලා ඒ කිරිබත් කැවීමත් සිද්ධ කරනවා. වර්තමානයේ නම් මේ සිරිත උත්සවාකාරයේ නිවෙස්වල සිද්ධ කරනවා. ඒ අවස්ථාවට පවුලේ ළඟම නෑදෑයෝ අසල්වාසීන් සම්බන්ධ කරගන්නවා. හැබැයි බොහෝ පිරිස සම්බන්ධ කරගන්නේ නැහැ. මොකද පුංචි දරුවාට ඇස්වහ කටවහවදී කියලා. මේ චාරිත්‍රය සිද්ධ කරන්නේ මෙහෙමයි. පැදුරක් කලාලයක් වගේ දෙයක් බිම එලලා ඊට උඩින් සුදුරෙද්දක් දාලා ඒ පැදුර උඩ කැවුම් කිරිබත් කෙසෙල් ගෙඩි ආදී කැවිලි වර්ග මුදල් නෝට්ටු එවැගේම පොත්පත් පෑන් පෙන්සල් වගේ අධ්‍යාපන උපකරණ රත්තරන් රිදී ආදී ආභරණ තියලා ඒ ස්ථානයේ සකස් කරනවා. ඊට ඉහළින් බුදු පිළිමයක් තැන්පත් කරලා මේ චාරිත්‍රය කරන්න කලින් වැඩිහිටියෝ හැමදෙනාම පහන් පත්තු කරලා සුවඳ දුම් දල්වලා මල් පූජා කරලා බුද්ධ වන්දනා කරලා වෙලාව බලලා තියෙනවා නම් ඒ වෙලාවට දරුවාට හදාගත් අර ඉඳුල් ආහාරයේ කැවීම තමයි සිද්ධ වෙන්නේ. මේ බත් කැවීම සිදු කරන කෙනා පිළිබඳවත් මතයන් තියෙනවා. පිරිමි දරුවෙක් නම් අම්මා විසිනුත් ගැහණු දරුවෙක් නම් තාත්තා විසිනුත් ඉඳුල් කට ගන්න ඕන කියලා ජනයා තුල මතයක් තියෙනවා. තවත් අය කියනවා මාමා කෙනෙක් මේ දේ කරන්න ඕන කියලා. මෙතනදීත් අපි ඔබට මතක් කරනවා දරුවාගේ බොහෝ දේවල් සිද්ධවන්නේ මෑණියන්ගේ අතින් නිසා අම්මාම මේ කටයුත්ත සිද්ධ කරනවා නම් වඩා වටිනවා කියලා. මේ ඉඳුල් කට ගැමීමෙන් පසුව දරුවාගේ ඉනේ පස්ලෝ හවඩියක් බැඳීමද පුරාණ සිරිතක්ක වශයෙන් පැවතියා කියලා පොතපතේ සඳහන් වෙනවා. ඊට පස්සේ දරුවාට පැදුර මත තබලා මුලින්ම දරුවා අතට ගන්න දේවල් අනුව සමහරු අනාවැකිත් කියනවා. දරුවා මුලින්ම පොතක් පතක් අතට ගත්තොත් උගත් කෙනෙක් වෙනවා කියනවා. මුදල් අතට ගත්තොත් අනාගතයේ ව්‍යාපාරිකයෙක් වෙනවා කියනවා. නමුත් කියන්න ඕන මේවා ජන මත විතරයි. මේවා ජනයා තුළ පවතින විශ්වාස පමණයි. මේ ඉඳුල් කට ගැම නැත්තම් බත් කැවීම වෙනුවෙන් ගමේ පන්සලට දානයක් පිළියෙල කරගෙන ගිහිල්ලා පූජා කරන්නත් සමහරු කටයුතු කරනවා. බොහොම ඉස්සර භික්ෂුන් වහන්සේලා දන් වළඳා අවසන් වූ පසු ඉතිරි වූ ඉඳුල් මේ දරුවාගේ ඉඳුල් කට ගැමේ උත්සවයට ගත්ත කියලා පුරාණයේ සඳහන් වෙනවා. මෞගිරි බොන කාලයේදී දරුවා පෙර භවයන් සමග සම්බන්ධතා පවත්වන බව ඒ නිසා තමයි නින්දේදී සිනාසීම ඇඬීම් වගේ දේවල් සිදු කරන බවත් ඇතැම් වැඩිහිටියෝ පවසන කාරණා. මේ ඉඳුල් කටගෑමත් සමගම ඒ සම්බන්ධතාව බිඳී යන බවත් ජනයා තුළ විශ්වාසයක් තියෙනවා. ඉතින් මේ ඉඳුල් කටගෑමේ චාරිත්‍රය බෞද්ධයින් අතර සුලභ චාරිත්‍රයක් නිසා අපි මේ සුවිශේෂී වීඩියෝයෙන් ඔබ වෙත ඒ පිළිබඳවයි කරුණු අරගෙන ආවේ. ඉතින් මෙවන් වටිනා වීඩියෝ තව තවත් ඉදිරියට ඔබ වෙත ගෙනෙන්න අපි බලාපොරොත්තු වෙනවා. වීඩියෝව හොඳයි කියලා හිතෙනවා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න අමතක කරන්නත් එපා.